අපි බොහෝ විට කතා කරනකොට අපි අදහස් ප්‍රකාශ කරනකොට අපි හැඟීම් ප්‍රකාශ කරනකොට අපි භාවිතා කරන වාක්‍යයක් තමයි අපි නිරතුරුවෙන් භාවිතා කරන වාක්‍යයක් තමයි අපි මේ හදවතින්ම තමයි මේ දේවල් කතා කරන්නේ හදවතින් තමයි මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඒ වගේ අපි භාෂණයේදී අපේ හදවතට ප්‍රමුඛස්ථානයක් දෙනවා වගේම අපේ ශරීර සෞඛ්‍යයටත් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනකොටත් අපේ හදවතට ප්‍රමුඛස්ථානයක් දීම වැදගත් වෙනවා. ඉතින් මේ වටිනාකම පිළිබිඹු කිරීමටම ඊයේ දිනේදී ලෝක හදවත් දිනේ එහෙම නැත්නම් World Heart Day සමරනු ලැබුවා. ඉතින් ඒ හා සමගාමීව අද අපි අලුත් දිනක් වැඩසටහනෙත් මේ හදවතේ වටිනාකම හදවත් සෞඛ්‍ය නිසියාකාරයෙන් පවත්කින යාමේ වැදගත්කම ඒ වගේම මේ හෘදබාධ රෝග හෘද රෝග වගේ දේවල් වලින් වැළකී සිටින්නේ කොහොමද සහ හෘද රෝග තියෙන පුද්ගලයන් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා මොනවද කියලා තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අලුත් දිනක් වැඩසටහනින්. ඉතින් ඒ සඳහා අපිත් සමග සම්බන්ධ වෙනවා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් විතානව සම්මහතා. ඉතින් ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයුබෝවන්. වෛද්‍යතුමනි, අපි සාකච්ඡාවට පියුස්මක් විදිහට මුලින්ම දැනගන්න කැමති මේ හදවතේ වැදගත්කම, ඒ වගේම ඊයේ දිනේ සමරනු ලැබූ හදවත් දිනයේ වැදගත්කම කොයි වගේද කියලා. ඔව්, අපි හැම අවුරුද්දකම සැප්තැම්බර් 29 කියන්නේ විශේෂයෙන්ම හදවත් රෝගීන්ටත් හදවත් රෝගීන්ට වෙනුවෙන් වැඩ කරන වෛද්‍යවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් විශේෂිත දවසක්. මොකද අපි හදවත් දිනය සමරන්නේ හැම අවුරුද්දකම සැප්තැම්බර් 29 වෙනිදා. මේ අවුරුද්දේ තේමාව විදියට පාවිච්චි කරන්නේ Use Heart for Action. ඒකේ ලොකු අරුතක් තියෙනවා. මොකද අපි හදවතින්ම උත්සාහ කරන්න ඕනේ අපෙත් තව කෙනෙකුගේත් හදවත නිරෝගීව තියාගන්න. මීට ප්‍රධානම හේතුව වෙලා තියෙනවා. හදවත් දිනය සැමරීමේ ප්‍රධානම හේතුව තමයි හෘදයාබාධ ඇතිවීම වළක්ව ගන්න එක. මොකද ඒකත් ඉතාම වැදගත් දෙයක්. මම මෙන්න මේ දේ ඔබට පැහැදිලි කරොත් ලෝකේ මිලියන 1.8ක් අවුරුද්දකට හෘදයාබාධ නිසා රෝගීන් මිය යනවා. එක රෝගයක් නිසා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මිය යන්නේ හෘදයාබාධ වලින්. ඒ කියන්නේ number 1 killer in this world heart disease. ලොකුම වැදගත්ම දේ තමයි මේන් 60%ක් වළක්වා ගත හැකි මරණ, අපරාධ නිර්පරාධ සිද්ධ වෙන මරණ. එතකොට අපි වැටියෙන්ම අවධානය යොමු කරන්නේ හදවත් දිනේදී මෙන්න මේ වළක්වාගත හැකි මරණ වළක්වා ගන්නත්, කෙනෙක් හදවත් රෝගයකට ගොදුරු වීම වළක්වා ගන්න එකත් තමයි මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ ලෝක හදවත් දිනේ. ඔය වගේම වෛද්‍යතුමනි, ඔබතුමා සඳහන් කරා මේ විශාල ප්‍රමාණයක් මේ හෘදයාබාධ වලට ගොදුරු වෙනවා කියලා ලෝකය පුරා. ඉතින් ලෝකයේ දත්තත් එක ගත්තොත් ශ්‍රී ලංකාව කොයි වගේද තියෙන සංසන්දනාත්මකව? ඔව්, මම හිතන්නේ අපි කාලයක් තිස්සේ අපේ සෞඛ්‍ය පද්ධතිය ඔබ කවුරුත් දන්නවා දියුණු රටවල් වලට ආසන්න වශයෙන් සමාන සෞඛ්‍ය පද්ධතියක් තිබෙන්නේ. දැන් අපි අවුරුදු 20ක් 30ක් දශක 2-3ක් ඉස්සරහට පෙර පසුපසට ගියොත් අපේ රෝගීන් වැඩි හරියක් මිය ගියේ මැලේරියාව, කොලරාව, ඒ වගේ අපි කියනවා බෝ වෙන රෝග නිසා. නමුත් දැන් අපේ රෝගීන් වැඩි වශයෙන් මිය යන්නේ, වැඩිම වශයෙන් මිය යන්නේ හෘදයාබාධ වලින්. ඊට අමතරව දියවැඩියාව, ඊට පස්සේ අතිරුධිර පීඩනය ආශ්‍රිත රෝග, පිළිකා ආශ්‍රිත රෝග, කියන්නේ බෝ නොවන රෝග වලින් තමයි වැඩිම පිරිසක් මිය යන්නේ. එතකොට ලංකාවේ තත්ත්වය ගත්තත් වැඩිම රෝගීන් පිරිසක් ලංකාවේ මිය යන්නේ හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග වලින්. ඒ වගේම ඇතරන අපේ වැදගත්ම කාරණා වෙන්නේ මෙම රෝගය හඳුනා ගැනීම. මෙම හෘදයාබාධයක් වැළඳීමට පෙර, හෘද රෝගයක් වැළඳීමට පෙර හඳුනා ගැනීම. ඉතින් මේ හෘදයාබාධයක් හඳුනා ගන්න මොන වගේ ලක්ෂණ තියෙන්නේ වෛද්‍යතුමනි? තමන්ට ස්වයං පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න ඕ තමන්ට එනවා නම්, එහෙම නැත්නම් මේ වෙනත් පුද්ගලයෙක්ට ඒ වගේ අවස්ථාවක් එනවා නම් ඒවට සමීප පුද්ගලයන් හඳුනා ගන්න පුළුවන් මොන වගේ ලක්ෂණ වලින්ද? ඔව්, මම හිතන්නේ වැදගත්ම ප්‍රශ්නය සහ පිළිතුරු දෙන්න අපහසුමත් ප්‍රශ්නය. ඔබ දන්නවා හෘදයාබාධයක් හැදුනහම මට ඉතාම පහසුවෙන් කියන්න පුළුවන් හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණය පපුවේ ඇතිවන කැක්කුම, වේදනාව හෝ තදවීම කියලා. නමුත් මේ වචන ටික විතරක් මම කිව්වොත් අපේ රෝගීන් ගොඩක් නොමග යනවා. ඔබ දන්නවා හෘදය කියන්නේ අපි අපේ ඉතාමත් සරලව පැහැදිලි කරොත් හෘදයට අපිට වේදනාවක් නැත්තම් දැනීම ඇති වෙන්නේ ස්නායු පද්ධතියේ. එතකොට අපේ ඇඟේ තියෙනවා ස්නායු පද්ධති දෙකක්. එක ස්නායු පද්ධතියක් හමට සහ පිටත පවතින
ඉන්ද්‍රියන්ට ස්නායු සපයනවා. අනිත් ස්නායු පද්ධතිය අභ්‍යන්තර අවයවවලට ස්නායු සපයනවා. අපේ ආමාශයට, අපේ හෘදය වස්තුවට, ඒ වගේ ඉන්ද්‍රියන්ට. එතකොට දැන් මේ හෘදයට ස්නායු සපයන ස්නායු පද්ධතියේ මූලිකම ක්‍රියාකාරීත්වය වෙන්නේ හෘද ස්පන්දන වේගය වැඩි කිරීම, හෘද ස්පන්දන වේගය අඩු කිරීම, එතකොට රුධිර වාහිනී විස්තරණය කිරීම, සංකෝචනය කිරීම, මේ වගේ දේවල්. එහි ප්‍රධාන කාර්ය නෙමෙයි දැනීම. එතකොට දැන් අපිට හැම ප්‍රශ්නයක් නම් මගේ මේ ඇඟිල්ල තුවාල වුණොත් මට මේ ඇඟිල්ල වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් හෘද වස්තුවේ ඔය කතාව ඔහොමම කියන්න බෑ. එතකොට ඔබ කවුරුත් දන්නවා හෘදය පිහිටලා තියෙන්නේ උරස් කුහරේ වම් පැත්තේ. ඒකෙන් හින්දා කවුරුත් හිතනවා හරි හෘදේ නම් ප්‍රශ්නයක් තියෙන්නේ, හෘද වස්තුවේ නම් ප්‍රශ්නයක් තියෙන්නේ, මගේ වේදනාව දැනෙන්න ඕන උරස් කුහරේ වම් පැත්තේ කියලා. ගොඩක් රෝගීන් ඇවිල්ලා කියනවා ඩොක්ටර් මට තියෙන්නේ මේ වම් පැත්ත නෙමෙයි කැක්කුමාවේ, මේ දකුණු පැත්ත කැක්කුමාවේ. මොකද ඔවුන් දන්නවා වම් පැත්තේ තියෙන කියලා. නමුත් අර ස්නායු පද්ධතියේ තියෙන අඩුපාඩුව නිසා, නිර්වද්‍යතාවය නැති නිසා සංවේදනය සඳහා හෘදය සම්බන්ධ ගැටලුවක් ආවහම මේ වේදනාව දැනෙන්න පුළුවන්. ඉතාමත් සරලව කිව්වොත් හකු ප්‍රදේශයෙන් යට, නාභියෙන් උඩ ඕනම ප්‍රදේශයක ඉස්සරහා සහ පසුපස. තවත් නිවැරදිව කිව්වොත් හකු ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ගෙල ප්‍රදේශයේ ඇතිවන වේදනාව, අපේ උරහිස්වල, සමහර වෙලාවට අත්වල, උරස් ගුහරේ මැද ප්‍රදේශය, වම් ප්‍රදේශය, දකුණු ප්‍රදේශය, එහෙම නැත්නම් මුළු පපුව ප්‍රදේශයම, පිටේ මේ විශේෂයෙන්ම මේ ඇට දෙක අතර ප්‍රදේශය, සහ විශේෂයෙන්ම වැරදෙන තැනක් තමයි උදරයේ උඩ කොටස. ගැස්ට්‍රයිටිස් එක්ක මාරු වෙනවා, දත් කැක්කුමත් එක්ක මාරු වෙනවා, උගුරේ කැක්කුමත් එක්ක මාරු වෙනවා, අතේ කැක්කුමත් එක්ක මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒකයි කිව්වේ සමහර වෙලාවට ඉතාමත් අපහසු ප්‍රශ්නයක් උත්තර දෙන්න. නමුත් ඔබට දැනෙනවා නම් ඔබ ඇවිදිනකොට, ඔබට මහන්සි වෙනකොට, ඔබට තරහ යනකොට, ඒ කියන්නේ ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනකොට, පපුවේ තදවීමක්, හිරවීමක්, අපහසු ගතියක්, මේ හුස්ම ගැනීමේ අපහසු ගතියක්, මේ රෝග ලක්ෂණ හෘදයාබාධයක මූලිකම ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේ මේ මූලික ලක්ෂණ පහළ වෙනකොට අවට පුද්ගලයන් කොහොමද අඳුරගන්න පුළුවන් මේ පුද්ගලයන්ට මේ වගේ හෘදයාබාධ අවස්ථාවක් තමයි ඇති වෙන්නේ කියලා? ඔව්, හෘදයාබාධයක එක එක අවස්ථා තිබෙනවා. සමහර කෙනෙකුට හෘදයාබාධයක් අවුරුදු ගාණක් තිස්සේ පූර්ව රෝග ලක්ෂණ පෙන්වලා හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට හොඳින් ඉඳලා එකපාරට හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපි හුඟක් විට අහලා තියෙන සමායට බොහෝ විට ෂණිකව හිටි හැටියෙම මේ වගේ හෘදයාබාධයක් ඇති වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන්. ඔව්, ඒකත් මම හිතන්නේ වැදගත් දෙයක්. මොකද ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය කියනවා මේ මනුස්සයා ඊයේ වෙනකන් හිටියේ ගලක්, ගහක් ගලක් වගේ, මේක පාරට නිදිපැදුරෙදිම නැති වෙලා. එහෙම වෙන්න පුළුවන්ද? ඇයි එහෙම වෙන්නේ? එතකොට මම හිතන්නේ මම ඒ ප්‍රශ්නටත් උත්තර දුන්නොත් හොඳයි කියලා. ඔබ දන්නවා දැන් අපි මූලිකම හෘදයාබාධයක් ඇති වෙන්න හේතුව ගැන කතා කරොත් මූලිකම හේතුව වෙන්නේ හෘදයට රුධිරය සපයන කිරීටක නාල වලින්, අපි කියන කිරීටක ධමනි කියලා. මේ කිරීටක ධමනි ඇතුළත කොලෙස්ටරෝල් පටල පටක තැන්පත් වීම, මේ ක්‍රියාවලිය පටන් ගන්නේ ඉතාමත් පොඩි කාලේදී, විශේෂයෙන්ම අවුරුදු 7 8 පටන්ගෙන මේ ක්‍රියාවලිය සිද්ධ වෙගෙන යනවා. අපිට වැරදෙන එක තැනක් තමයි අපි හිතනවා රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පටන් ගත්තාම, නැත්නම් යම් ප්‍රමාණයක් තැන්පත් වුණාම අපිට ඒක දැනෙනවා කියලා. නමුත් අවාසනාවකට ඒක එහෙම වෙන්නේ නැහැ. රුධිර වාහිනී වල 70%ක් විතර ඇතුලේ අවහිරතාවයක් ඇති වුණොත් විතරයි අපිට මේක දැනෙන්න පටන් ගන්නෙ. ඇවිදිනකොට, මහන්සි වෙනකොට දැනෙන්න පටන් ගන්නෙ සෑහෙන දුරට ඇතුලේ අවහිරතාවයක් ඇති වුණොත්. ඊට අඩු අවහිරතාවයක් තියෙන වෙලාවට, උදාහරණයක් විදියට කියන්නකෝ, කොලෙස්ටරෝල් වලින් 30-40% තැන්පත් වෙලා තියෙනවා. මේ අවස්ථාව අපිට දැනෙන්නෙම නැහැ. සාමාන්‍ය කෙනෙකුට දැනෙන්නෙම නැහැ. නමුත් හෘදයාබාධයකදී වෙන්නේ කොලෙස්ටරෝල් පටලේම විතරක් නෙමෙයි රුධිර වාහිනිය සම්පූර්ණයෙන්ම අවහිරතාවය ඇති වෙන්නේ. එතෙන්දි වෙන්නේ කොලෙස්ටරෝල් පටලය යම් ආතතියක් නිසා
පුපුරා යනවා. මේ පුපුරා යනකොට දැන් සරලම උදාහරණය ඔබ දන්නවා, අපේ අතක් කැපුණොත්, රුධිර වාහිනියක් කැපුණොත් සිදුවෙන ස්වභාවික දේ තමයි ඔය මත ලේ කැටියක් ඇති වෙනවා. එය ඇඟෙන් ඇතිවන ස්වභාවික සංසිද්ධියක්. මේ සංසිද්ධියම සිද්ධ වෙනවා කිරීටක ධමනිවල යම් තුවාල වීමක් වුණොත්, එතෙන්දී ඒ මත රුධිර කැටියක් ඇති වෙනවා. එතකොට කෙනෙකුගේ රුධිර වාහිනියක අපි හිතමු 30%ක් කොලෙස්ටරෝල් පටලයකින් තැන්පත් වෙලා තියෙන නැත්නම් 40%ක් 50%ක් තැන්පත් වෙලා තියෙනවා කියලා හිතමු. ඉතින් මේ රෝගියාට රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ. නමුත් කිසියම් හේතුවක් නිසා මේ කොලෙස්ටරෝල් පටලය පුපුරා ගියොත් ඒ අවස්ථාවෙම එතන ස්වභාවිකවම රුධිර කැටියක් ඇති වෙනවා. මෙන්න මේ රුධිර කැටිය තමයි ලේනහරය සම්පූර්ණයෙන්ම අවහිර කරන්නේ. මේ ක්‍රියාවලියට යන්නේ තප්පර ගානයි නැත්නම් විනාඩි ගානයි. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි ඉතාමත් දරුණු ගණේ හෘද රෝග කෙනෙකුට ඇති වෙන්නේ. මේ වගේ වෙලාවල් වලදී රෝගියාට දැනෙන රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට උගුරේ, හකුවල, එහෙම නැත්නම් පපුවේ, අත්වල ඇති වෙන වේදනාව. ගොඩක් කෙනෙක් හිතනවා ටක් ගාලා කියන්නේ තප්පර ගාණක් තියෙන වේදනාව. ගොඩාක් වෙලාවට, බොහෝ වෙලාවට මේ තප්පර ගාණක් තිබෙන වේදනාව හෘදයාබාධ වලින් ඇති වෙන වේදනාවක් නෙමෙයි. හෘදයාබාධ වලින් ඇති වෙන වේදනාව ඇති වෙලා කිසියම් විනාඩි 3-4ක් තිස්සේ වැඩි වෙලා, ඊට පස්සේ වැඩි වෙච්ච වේදනාව විනාඩි 15ක් 20ක් ඒ වගේ කාලයක් තද කරලා අල්ලගෙන ඉන්නවා. ඒ වගේම රෝගියාට වමනය, වැසිකිලි යාම, ඉතාමත් අධික ලෙස දාඩිය දැනීම, හුස්ම ගැනීම අපහසුව, මේ රෝග ලක්ෂණ ඔක්කොම එකතු වෙන්න පුළුවන් හෘදයාබාධයක් එක්ක. හැබැයි අවාසනාවකට සමහර රෝගීන්ට මේ ඔක්කොම අමාරු හෘදයාබාධයක් හැදුනට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. එනං කියන්නේ සමහර වෙලාවට බාහිර වසින පුද්ගලයන්ටත් ඒ නිගමනය කිරීමට අපහසු තත්යක් තියෙනවානේ. සමහර රෝගීන්ට එහෙම වෙනවා. සමහර රෝගීන්ට අර මම නැවත කියන්න ඕනේ, විශේෂයෙන්ම ඔබට නුහුරු වෙනද නොතිබුණු ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයක් වගේ දැනෙනවා නම්, කියන්නේ බඩේ දැවිල්ල, හක්කේ දැවිල්ල වගේ වෙනද තිබිච්ච නැති රෝග ලක්ෂණයක් තිබෙනවා නම් ඔබ ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. මෙය ඉතාම දරුණු හෘදයාබාධයක් විය හැකි. ඔබ ඉතාමත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද උරකුහරය තද වෙනවා නම් සහ කැක්කුමෙනවා නම් ගොඩාක් කෙනෙක් පෙළඹෙනවා මේක හෘදයාබාධයක් කියලා හිතන්න. නමුත් උදරයේ සහ වෙනත් ප්‍රදේශයේ ඇතිවන කැක්කුම් හෘදයාබාධයක් ලෙස එකපාරට තේරුම් ගන්න මිනිස්සුන්ට අපහසුයි. මේ වගේ රෝග ලක්ෂණ නිගමනය කරාට පස්සේ හෘදයාබාධයකට ලක්වෙන පුද්ගලයෙක් හෝ යාවට දකින පුද්ගලෙක් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කර යුත්තේ? නිසි ක්‍රියාමාර්ගය මොකද්ද? ඔව්, මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් තමයි හෘදයාබාධයකදී නිසි ප්‍රතිකාර ලැබීම පළවෙනි දේ. දෙවනි දේ තමයි කාලය. කාලය කියන්නේ රන් හා සමානයි හෘදයාබාධයක් සම්බන්ධව. මොකද හෘදයේ කිරීටක ධමනිය සම්පූර්ණයෙන් අවහිර වුණොත්, ඒ කියන්නේ ලොකු දරුණු හෘදයාබාධයක් ඇති වුණොත් මේ හෘද මාංශ පේශියට ජීවත් වෙන්න තියෙන කාලය ඉතාමත් සීමිතයි. සාමාන්‍යයෙන් පැයක් විතර. එතකොට මේ පැය ඇතුළත නිසි ප්‍රතිකාර ලැබුණේ නැති වුණොත් හෘද මාංශ පේශියට මේ රුධිර වාහිනියෙන් රුධිරය සපයන කොටස මිය යනවා. මිය ගියපු හෘද මාංශ පේශිය නැවත ප්‍රපෘති තත්ත්වයට පත් කරන්න මේ ලෝකේ කොහෙවත් බෙහෙත් නැහැ. අපිට කරන්න කිසිමම දෙයක් නැහැ. එතකොට රෝගියෙක් ඉතාම ඉක්මනින් රෝහලට පැමිණීම තමයි පළවෙනිම කාරණය. මොකද වෛද්‍යවරුන් විදියටත් අපිට ඔවුන්ට කරන්න ගොඩාක් ලොකු දේ, ගොඩක් දේවල් තියෙනවා. නමුත් කාලය ඉතාමත් වැදගත්. අවාසනාවකට ලංකාවේ අපි දකින්නේ හෘදයාබාධයක් හැදුනහම රෝගීන් ගොඩක් වෙලාවට පැනඩෝල් බොනවා, වතුර බොනවා, ඇඳේ ගිහිල්ලා හාන්සි වෙලා ඉන්නවා, නැත්නම් ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් බොනවා. මේ ඔක්කොම ප්‍රතිකාර කර තමන්ම කරගෙන තත්ත්වය ගොඩක් බෑරුම් වුණහම තමයි රෝහලට පැමිණෙන්නේ. එතකොට ඇත්තටම සමහර වෙලාවට අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයි. හෘදය වස්තුවේ මාංශ පේශිය ඒ වෙනකොටත් මිය ගිහින් අවසානයි. ඉතින් ඒක හින්දා පළවෙනිම දේ තමයි ඉතාම ඉක්මනින් රෝහලට යන්න. ඔබ අහපු ප්‍රශ්නය වටේ ඉන්න මිනිස්සුන්ට මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට අපි විශේෂයෙන්ම කරන්න ඕන තමයි රෝගියා සංසුන් කිරීම.
මොකද හෘදේ හෘද වේගය ස්පන්දන වේගය වැඩි වෙන්න වැඩි වෙන්න හෘදයට ඇති වෙන හානිය වැඩි. ඉතින් ඒක නිසා හෘද ස්පන්දනය අඩු කරලා තියාගන්න නම් රෝගියා අනවශ්‍ය විදියට බය කරන්න අවශ්‍ය නැහැ. තමනුත් ඉතාමත් පහසුවෙන් ඉඳගෙන රෝගියාත් පහසු කරලා ඔහුට පුළුවන් තරම් අඩු ප්‍රමාණයක්, කියන්නේ ඇවිදින එක හොඳ නැහැ, මහන්සි වෙන එක ඒ වෙලාවට හොඳ නැහැ, සහ කන්න බොන්න දෙන එක ඒ වගේ දේවල් හොඳ නැහැ. ඇස්ප්‍රීන් පෙත්තක් තිබෙනවා නම් ඔබට ඉතාමත් විශ්වාස නම් මේ හෘද ආබාධයක් කියලා. ඇස්ප්‍රීන් පෙත්තක් තිබෙනවා නම් ඇස්ප්‍රීන් පෙති 4ක්, මේ කියන්නේ මිලිග්‍රෑම් 300ක් හපල කාලා වතුර ටිකක් බිව්වට කමක් නැහැ. ඊට අමතරව කෑම ගන්න එක, වතුර ගන්න එක හොඳ නැහැ. රෝගියා කලබල කරන එක හොඳ නැහැ. අනවශ්‍ය විදියට ක්‍රියාශීලී කරන එක හොඳ නැහැ. ඉතාමත්ම වැදගත් දේ ඉතාමත් ඉක්මනින් රෝහලට හොර රැගෙන යාම. ඒ වගේම රෝග ඕනෑම රෝගයකදී අපි මේ රෝගෙන් වැළකී සිටීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා අපි අහලා තියෙනවා. ඉතින් මෙම හෘද රෝගවලින් වැළකී සිටීමට මොන වගේ දේවල්ද අනුගමනය කර යුත්තේ? ඔව්, මම හිතන්නේ අපේ මේ හදවත් දිනේ තේමාවත් ඒකයි. ඔබට මම මෙහෙම දෙයක් සරලව පහසුව කියන්නම්. ඔබ අත්දැකලා ඇති සමහර කෙනෙකුට අවුරුදු 30 දී 40 දී හෘදයාබාධ, අවුරුදු 20 දී 30 දී කියමු හෘදයාබාධ හැදෙනකොට සමහර කෙනෙක් අවුරුදු 90ක් 95ක් ජීවත් වෙලා කිසිම හෘදයාබාධයක් නැතුව සාමාන්‍ය මනුස්ස සාමාන්‍ය විදියට ස්වභාවික මරණයක් අත්පත් කරගන්නවා. ඇයි එහෙම වෙන්නේ? එතකොට මේකට හේතුව එක එක්කෙනාගේ පුද්ගලයා අනුව හෘදයේ කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් තැම්පත් වෙන වේගය වෙනස්. එහෙම වෙනස් වෙන්නේ අපි එක එක්කෙනාට බලපාන අභ්‍යන්තර සහ පාරිසරික නැත්නම් පිටින් අපි ලබා ගන්න සාධක නිසා. හෘදය සම්බන්ධයෙන් කෙටි බාධා කිරීම කරන අපි වෙලාව බලාගෙන නැවත එකතු වෙමු. පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. අපි නැවතත් අලු දිනක් වැඩසටහන සමගින් එකතු වෙන්නේ. අපි කතා බහ කරමින් සිටියේ මේ හෘද රෝගවලින් වැළකී සිටීමට මොන වගේ ක්‍රියාපිළිවෙත්ද අනුගමනය කර යුත්තේ කියලා. වෛද්‍යතුමනි ඔබට අවස්ථාව. ඔව්. එතකොට එක එක්කෙනාගේ කොලෙස්ටරෝල් රුධිර වාහිනීවල තැම්පත් වෙන වේගය වෙනස්. අපි කතා කරේ ඒක. එතකොට වෙනස් වෙන හේතු තියෙනවා. හේතු සාධක තිබෙනවා. මේවට අපි කියන්නේ අවදානම් සාධක කියලා. එතකොට අවදානම් සාධක එකක් තියෙන රෝගියෙකුට වඩා අවදානම් සාධක තුනක් හතරක් තියෙන රෝගියෙකුගේ කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් තැම්පත් වෙන වේගය ගොඩක් වැඩි. එතකොට මේ මොනවද අවදානම් සාධක? මම කිව්වා අභ්‍යන්තර අවදානම් සාධක. අවාසනාවකට අපිට ඒව දැනට වෙනස් කරන්න බෑ. එකක් පිරිමිකම, පිරිමියෙකුගේ අවදානම වැඩි. දෙවැනි එක අප වයස, වයස යනකොට හෘද ආබාධයක් ඇති වෙන තියෙන ඉඩකඩ වැඩි. තුන්වැනි එක ජාන, අපිට අම්මා තාත්තගෙන් හම්බ වෙන දේවල්. මේ දේවල් අපිට තාම වෙනස් කරන්න බෑ. එතකොට වෙනස් කරන්න පුළුවන් දේවල් තමයි රුධිර පීඩනය, රුධිරයේ අධික සීනි බව නැත්නම් දිය වැඩියාව, මධුමේහය, ඊට පස්සේ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිපුර ඇති බව සහ දුම්පානය, ස්මෝකින්. ඊළඟට තවත් සාධක තිබෙනවා, විශේෂයෙන්ම අද සමාජයට වැදගත් ඒවා. මානසික ආතතිය, එක තැන ඉඳගෙන වැඩ කිරීම, අපි කියන ඉනැක්ටිවිටි කියලා. ෆිසිකල් ඇක්ටිවිටි, ව්‍යායාම කරන්න වෙලාවක් නැතිකම, අඩුකම, සහ වායු දූෂණයත් හෘද ආබාධ ඇතිවෙන්න හේතුවක් විදියට මේ දැන් සලකනවා. එතකොට පළවෙනි ප්‍රධානම හතර තමයි රුධිරයේ සීනි, රුධිරයේ කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය සහ දුම්පානය. මම හිතන්නේ මේ හතර අපිට ඉතාමත් පහසුවෙන් අපි අපේ කුඩා ළමුන්, විශේෂයෙන්ම පාසල් වියේ ළමුන් අපි හැඩගැස්සුවොත්, කියා දුන්නොත් අපිට මේ රෝග තත්ත්වවලට, රෝග තත්ත්ව ඇති නොවෙන්න ඔවුන්ට වග බලා ගන්න කියලා දෙන්න පුළුවන්. කිසියම් කෙනෙකුට මේ රෝග තත්ත්ව තිබෙනවා නම් ඔවුන්ට මේ රෝග තත්ත්ව ඉතාමත් හොඳින් පාලනය කරන්න පුළුවන්. අවාසනාවකට මම අර ඉස්සෙල්ල කිව්වා වගේ මේ රෝගවලින් ප්‍රශ්න ඇති වෙනකන් අපිට දැනෙන්නේ නැහැ. ඒකෙන් හින්දා ගොඩක් දෙනෙක් හිතෙනවා අධිය වැඩියාව සීනි 150යි 160යි කමන්නේ නැහැ, මට මුකුත් ප්‍රශ්නයක් නැහැනේ, මට ප්‍රෙෂර් එක තියෙනවා 160යි 70යි කමන්නේ නැහැ, අවුරුදු දෙකකට විතර සැරයක් ඕක බලාගත්තාම ඇති. නමුත්
ඒ මුල් කාලේ අපිට මේ වගේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ප්‍රශ්න දැනෙන්න ගත්තාම අපිට ඒවා නැවත හරවන්න කාලය වෙලාවක් ගත නැහැ. වෙලා වැඩි. කාලය ගත වෙලා වැඩි. يعني එතකොට අපි තරුණ අවදියේ ඉඳලා මොන වගේ දෙයක්ද අනුගමනය කරන්න ඕනේ මේ වගේ මේ හෘද රෝග අවදානමකට ලක් නොවී සිටින්න? මං හිතන්නේ අපිට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. පළවෙනි දේ තමයි අපි ඔක්කොම එකට දැනුවත් වෙන්න ඕන. මේක මට හරි ඔබට හරි සෞඛ්‍ය සේවයේ ඉන්න අයට හරි තනියම යන්න පුළුවන් ගමනක් නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕනේ. හරිම ලේසි. පළවෙනි එක තමයි ඉතාමත් හොඳ ආහාර වේලක්, නිරෝගී ආහාර වේලක් අනුගමනය කිරීම. නමුත් අපි දන්නවා අද කාර්යබහුල ජීවිතයත් එක්ක ගොඩක් මිනිස්සු නිරෝගී ආහාර වේලකින් අයින් වෙලා ඉන්නවා. එතකොට ඔබ නිරෝගී ආහාර වේලක් ගැන සැලකිලිමත් විය යුතුයි. දෙවනි දේ තමයි ව්‍යායාම. ව්‍යායාම ශරීරයට ඉතාමත් අවශ්‍යයි. ගොඩක් හේතු නිසා එතකොට දවසකට පැය භාගයක්වත් සතියේ වැඩි දින ගණනක, ඒ කියන්නේ අඩුම ගණනේ දවස් 5ක්වත් අපි ව්‍යායාම වලට වෙන් කරන්න ඕනේ. ක්‍රියාශීලී වෙන්න ඕන. ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතු ක්‍රියාශීලී විදියට අපි කරගන්න ඕන. උදාහරණයක් විදියට අපිට මෝටර් සයිකලයක් විදියට පදින සයිකලයක් භාවිත කරන්න පුළුවන් නම්, ලිෆ්ට් එක වෙනුවට පඩිපෙළ පාවිච්චි කරන්න පුළුවන් නම්, පොඩ්ඩ දුරක් ත්‍රී වීලයක් ගන්න නැතුව ඒ දුර පයින් ඇවිදගෙන යන්න පුළුවන් නම්, මේ සියලුම දේවල් අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි. තුන්වෙනි එක තමයි විශේෂිතම දේ මානසික ආතතිය. මානසික ආතතිය මම හිතන්නේ අපේ සමාජයට පිළිලයක් වෙලා. අපි දකිනවා, මම දකිනවා පහේ ශිෂ්‍යත්වයට වාඩි වෙන්න ඉන්න ළමයාත් පපු එකක්කම කියලා එනවා. හේතුව ඔහුට හෝ ඇයට ඒ ආතතිය දරා ගන්න අමාරුයි. මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් කරන්න සිද්ධ වෙනවා පාසලේදී, විභාගවලදී, අපි වැඩ කරන ස්ථානයේදී, පවුලේ ඇතුලේ මානසික ආතතිය පුළුවන් තරම් අවම කරලා තියාගන්න. මම දැනි තමත් කුඩා කාරණා එකතු වෙලා තමයි අපිට මේවා ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කුඩා කුඩා දේවල් අපි අතහැරලා තිබුණත් ඒවා ධනාත්මකව අපේ ජීවිතයට ඇඳා ගැනීමෙන් මම හිතන්නේ අපිට අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යතුමනි අපි අවසාන වශයෙන් දැනගන්න කැමති මේ වගේ මේ අවදානමක් තිබෙන පුද්ගලයන්, එහෙම නැත්නම් මීටත් කලින් හදාබාධයකට ලක්වුණ පුද්ගලයන්, ඒ වගේම මේ අවදානම් රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන් මොන වගේ දේවල්ද කරන්න ඕනේ, ඒ වගේ මේ සමීපතයන් මොන වගේ දේවල්ද කරන්න ඕනේ, කියන්නේ දැන්ටත් හෘද රෝග අවදානමක් තිබෙන පුද්ගලයන්ට. ඔව්. පළවෙනි දේ තමයි අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් අපි කොච්චර නිරෝගී විදියට අද අපේ ශරීරය පෙනුණත් ඔබට හෘදයාබාධයක් ඇති වෙන්න සැලකිය යුතු අවධානමක් තිබෙනවා. ඒ අවධානම අපි දැනගන්න ඕනේ. මොකද සමහර වෙලාවට ෆිට් ඇන් යං කෙනෙකුට පපු එකක්ම හැදුනහම ඔහු හිතනවා මේක හાર્ට් ඇටැක් එකක් වෙන්න බෑ කියලා. නෑ, එහෙම නෙමෙයි. ඒක එහෙම වෙන්න පුළුවන්. එතකොට මම ඔබට යෝජනා කරනවා ඔබ අවුරුදු 30ට වැඩි නම් විශේෂයෙන්ම, සහ ඊටත් අඩු වයසේදී ඔබේ පවුලේ සාමාජිකයින්ට හෘදයාබාධ හැදිලා තිබෙනවා නම් ඔබගේ රුධිරයේ සීනි පරීක්ෂා කරගන්න, ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කරගන්න, ඔබ අපි කියපු අර ජීවිතයේ හොඳ හුරුපුරුදු හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදුවලට හුරු වෙන්න, ඊට අමතරව සතුටින් ජීවත් වෙන්න. මම හිතන්නේ සතුටින් ජීවත් වෙන එක ඉතාමත් වැදගත්ය. ඒ වගේම අපි මේ අහලා තියෙන දෙයක් තමයි මේ අවසාන වශයෙන් කෙටි ප්‍රශ්නයක්. මේ හෘද රෝගයක් තියෙන පුද්ගලයන්ගේ මේ ලේ ගන්න නැහැ වගේ එහෙම කතාවක් අහලා තියෙන එහෙම දෙයක් තියෙනවද වෛද්‍යතුමනි? ලේ කියන්නේ ඔබ කියන්නේ ලේ දන් දීමේදී? ඔව්. මම හිතන්නේ රුධිර පාරවිලයන සම්බන්ධ ඉතාමත් තද, ඒගොල්ලෝ ඉතාමත් සැලකිලිමත් වෙනවා. මොකද ඔබේගේ රුධිරය අරගෙන තවත් කෙනෙකුට දෙන්නේ. ඒක නිසා ඔවුන්ගේ ප්‍රශ්න මාලාවක් තිබෙනවා. එහි ඔබ වෙන ඖෂධ පාවිච්චි කරනවා නම්, සමහර විශේෂිත රෝගවලට ඔබ යොමු වෙලා තිබෙනවා නම්, ඒ වගේ අවස්ථාවලදී ඔවුන් ඔබගේ රුධිරය ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රශ්න මාලාව මට හරියටම මතක නැහැ. නමුත් ඖෂධ ගැනීම ඒ වගේ. මොකද ඔබගේ රුධිරය අරගෙන ඔබ ඖෂධ ගන්නවා නම් ඔබේ රුධිරේ ඒ ඖෂධ තිබෙනවා. ඒ රුධිරය අපි තව කෙනෙකුට පාරවිලයනය කරනවා. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී යම් බාධා මතුවෙනවා. ප්‍රමිස්තුතියි.
අපි අද දවසේ කතාබහ කරන අපි අවධානය යොමු කරේ හෘද රෝග සම්බන්ධයෙන් වගේම විශේෂයෙන්ම මේ හෘද රෝගවලින් වැළකී සිටින්නේ කොහොමද කියලා. ඉතින් ඊයේ දිනේට යෙදුණ ලෝක හදවත් දිනේට සමගාමීව තමයි අපි මේ අද සාකච්ඡාව මෙහෙවුණු ලැබුවේ. ඉතින් අපිත් සමග මෙම සාකච්ඡාවට එකතු වුණා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් විතාන වසම් මහතා. ඉතින් ඔබතුමාට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා, ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ ඔබතුමාගේ විශේෂඥ දැනුම බෙදාගත්තට. ආයුබෝවන් කියලා ඔබතුමාට සමු දෙනවා.